අපි දෙන්න මොකක් හරි දෙයක් මේ දේ කරන්න කියලා දුන්නාම ඒක කරන්න පුළුවන් වෙන දෙයකට තමයි ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ. ඒක ඇතුලේ තියෙන කෝඩ් වලට කියනවා සෝස් කෝඩ් කියලා. ඒ කියන්නේ අපි ලියන කෝඩ් වලට කියන සෝස් කෝඩ් එක කියලා. මේක තමයි සාමාන්‍ය ප්‍රෝග්‍රෑමර් කෙනෙක් ලියන්නේ මේ කෝඩ් එක. ඊට පස්සේ මේකේ තියෙනවා එක්සිකියුටබල් ෆයිල් එකක්. එක්සිකියුටබල් ෆයිල් එකක් කියන්නේ ඔයාලා දෙකලදී software එක install කරද්දී .exe කියලා ෆයිල් එකක් තමයි අපි install කරන්නේ. ඒකට තමයි executable file එක කියන්නේ. මේක තමයි, ඒ කියන්නේ අපි program එක ලියලා ඉවරලා ඊට පස්සේ තමයි මේක compile කරගන්නේ අපි executable file එකක් විදිහට. ඊට පස්සේ තමයි ඒක run කරන්නේ. අපිට executable file එකෙන් source code එකක් එළියට ගන්න බෑ ආයේ. එහෙම ගන්න ඕන නම් අපිට වෙනම ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. වෙනම ඒක decode කරන්න වෙනවා. ඒ වගේම එකින් එකට දැන් අපි එක software එකක් ගත්තොත් ඒක ලියලා තියෙන සමහර විට visual basic වලින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් java වලින් වෙන්න පුළුවන්. ඒ වගේ අපිට හොයාගන්න බැරි සමහර language වලින් පවා ලියලා තියෙනවා. ඒ නිසා අපිට ආයි source code එකක් එළියට ගද්දී හරියටම මේකෙන් ගන්න කියලා කියන්න අමාරුයි. මම හරි අපි C++ program කරන්න යන්නේ code block වලින්. මේක open source project එකක් code block කියන්නේ. මම දැන් ගන්නවා ෆයිල් එක. මේකේ මම මේව නම් ආයෙ හඳුන්වන්න යන්නේ නැහැ. මොකද අපි කරගෙන යන්න ඕන නිසා දවස් 10ක් වගේ ඉඳී තියෙන්නේ. ඒ නිසා මම දිගටම කරගෙන යන්නම් මේක. අපිට මුලින්ම අපිට එන්නේ hello world කියන එක. මම ඒකට කෝඩ් එක ලියා ගන්න එක මොකටද? හරි අපි සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ මේකේ ෆයිල් වලට ගිහිල්ලා new ගිහිල්ලා md ෆයිල් ගන්න පුළුවන් නැත්නම් control එකයි shift එකයි m එකයි දුන්නාම අපිට අලුත් ෆයිල් එකක් ලැබෙනවා. අපි මේකේ තමයි සාමාන්‍ය කෝඩ් එක ලියන්නේ. මේ include එකෙන් කරන්නේ අපි මොකක් හරි අපේ තියෙන මොකක් හරි ඒකට කියන dictionary එකක් ඇඩ් කර ගන්නවා. දැන් මම ඇඩ් කරලා තියෙන්නේ IO string කියන එක. මේකෙන් කරන්නේ input output control කරන එක. ඊට පස්සේ standard එකක් ඇඩ් කරනවා namespace එක. ඊළඟට මෙන්න මේ main කියන code එක ඇතුළේ තමයි අපේ සම්පූර්ණයෙන්ම අපිට කරන්න ඕන දේවල් අපි ලියන්නේ. ඊට පස්සේ සංගල වරහන් දෙකක් එනවා. ඒ සංගල වරහන් දෙක ඇතුළේ තමයි අපේ code එක තියෙන්නේ. කියන්නේ අර ටික ඔක්කොම ගියාට පස්සේ සංගල වරහන් දෙක ඇතුළේ තමයි අපිට කරන්න ඕන දේවල් ටික අපි ඔක්කොම ලියන්නේ. මුලින්ම C out එක, ඒ කෝඩ් එක ඇතුළේ තියෙන C out කියන කෝඩ් එක. C out කියන කෝඩ් එකෙන් වෙන්නේ character out කියන එක. character out එකෙන් වෙන්නේ ඒ කියන්නේ මේකේ main කියන එක method එකක්. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන main එක. character out එකෙන් වෙන්නේ අපි දීලා තියෙන මොකක් හරි දෙයක් output එක ඒ විදිහටම ලබා දෙනවා. ඊට පස්සේ less than ලකුණ සාමාන්‍ය character out කියන එක පැත්තට තියනවනම් ඒ කියන්නේ ඒ පැත්තට තියනවනම් ඒ කියන්නේ character එකේ එළියට දෙන එක. ඉස්සරහට ආයෙ අපි කරද්දී යනවා character in එක, ඒ කියන්නේ see in code එක. මේකෙන් කරන්නේ output එකක් දෙන එක එළියට තියන නිසා අපි මේක print කරගන්නේ hello world කියන එක.
ඊට පස්සේ මෙන්න මේ NDL කියන කින් වෙන්නේ අපි ලියාගෙන යන ප්‍රෝග්‍රෑම් එක ලියාගෙන යන ඒ රූල් එක ඒ කියන්නේ ඒ ලයින් එක ඉවර කරනවා ඊට පස්සේ ඊට පස්සේ return 0 එක දාන්නේ අපි ප්‍රෝග්‍රෑම් එක රන් වෙන එක ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙලා ඉවරනහම නැවතින් නැතුව තියාගන්න ඒක දැන් වෙනවා තියෙන ප්‍රශ්නයක් නැහැ මේක රන් කරන්න යද්දි මට කියනවා සේව් කරන්න කියලා කොහේ හරි මම ඒක සේව් කරගන්නවා මම ඩෙස්ක්ටොප් එකේ සේව් කරගන්නවා මම ෆයිල් එකක් හදා ගන්නවා cpp කියලා මම මෙතන දෙනවා එක කියලා ඊට පස්සේ අපි දෙන්න ඕන සාමාන්‍යයෙන් අපි ලියද්දි ලියන්නේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ C++ වලින් නම් ඒක එක්ස්ටෙන්ෂන් එක තමයි CPP කියන එක. ඒ කියන්නේ C++ කියන එක තමයි අපිට CPP කියලා කෙටි කරලා තියෙන්නේ. ඒ හින්දා අපි දෙනවා මෙතනට 1.cpp කියලා. ඒක දීලා පහල තියෙනවා අපිට තෝරන්න මොකෙන්ද ලියලා තියෙන්නේ කියලා. අපිට ඕන නම් මේක නම් C++ වෙනවම නෑ C C++ දෙකම එකට තියෙන්නේ. ඒකම දීලා CPP වලින් ලියලා තියෙනවා කියලා මෙතන තියවරලා සේව් කරාම ඒක සේව් වෙනවා ඊට පස්සේ අපි මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා එක එක පාට වලට මේකේ අපි ඉන්ක්ලූඩ් කරපු එක මේ විදිහට ඒ වගේම නේම් ස්පේස් එක මෙතන යූසින් කරපු ටික නිල් පාටින් තද නිල් පාටින් මේන් එක කළු පාටින් ඊට පස්සේ අපේ කමාන්ඩ් ටික අපි දීලා තියෙන කෝඩ් එක කමාන්ඩ් ටික කොළ පාටින් ඒ වගේම මිල් පාටින් අපිට print කරන්න ඕන එක ඒ කියන්නේ output එකට ලැබෙන දේ දෙනවා කොතනද අවුල තියෙන්නේ මෙන්න ඒක කලින් නේ හරි මඩ මේවා දෙන්න මතක වෙලා සෙමිකෝලන් මේ සෙමිකෝලන් එක සමහර තැන් වලට අනිවාර්ය නැහැ එහෙම සමහර තැන් තියෙනවා ඒක අනිවාර්යෙන්ම දාන්න ඕන නේම් ස්පේස් එකෙන් පස්සේ සෙමිකෝලන් නැගෙනවා ඊට පස්සේ එන්ඩල් එකෙන් පස්සේ සෙමිකෝලන් එනවා මේ රිටර්න් එකෙන් පස්සේ සෙමිකෝලන් එනවා මේන් එකට සෙමිකෝලන් එකක් දාන්න නැහැ ඉස්සරහට තියෙන අපි if වගේ ඒවා පාවිච්චි කරනවා නම් දැන් නැත්ස් එකේ ඇයිද තියෙනවා logical operators සෑහෙන අපිට වඩා වැඩියෙන් IT එකට වඩා වැඩියෙන් සෑහෙන තියෙනවා යාලට එතකොට යාලට ඒ වගේ තැන්වලදී සමහර වෙලාවට පාවිච්චි කරනවා මොකද if එකට එහෙම අපි දාන්නේ නැහැ මොකද if එකේ condition එකක් ගිහිල්ලා else එකට එහෙම වැටෙන්නේ නැහැ ඒක දැන් මම මේක run කරොත් මට පෙන්නනවා hello world කියලා hello world කියලා මෙතනට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතන අපි ගත්ත output එක ඒ කියන්නේ අපි output එකට දෙන්න කියපු දේ තමයි ඇවිල්ලා තියෙන්නේ මෙතනින් hello world කියලා මම මේ ක්ලෝස් කරගන්නවා ඊළඟට කමෙන්ට් එකක් කමෙන්ට් එකක් කියන්නේ අපි මොකක් හරි වැඩසටහන ලියාගෙන යද්දී අපිට අමතක වෙන්න පුළුවන් අපි මතතර මොකද්ද ලිව්වේ අපි if එකක් දැම්මොත් අපි ඒ if එක දාලා තියන්නේ මොකටද ඒව ඉස්සරහට තියෙන නිසා මම දැන් මෙතන එකක් ගන්න අපි cout එකක් දාලා තියන්නේ මොකටද එහෙම නැත්නම් අපිට command එකක් එතන දීලා තියෙන command එක අපිට නිතරම අමතක වෙන දෙයක් නම් අපිට පුළුවන් ඒක මතක් වෙන විදිහට ඒ කියන්නේ අපෝ ප්‍රෝග්‍රෑම් එක බලපුවහම මතක් වෙන විදිහට අපිට පුළුවන් මේක තියාගන්න මම මේකේ ඒකේ කමෙන්ට් එකක් දෙන ක්‍රම දෙකක් තියෙනවා සිංගල් ලයින් කමෙන්ට් එකයි මල්ටි ලයින් කමෙන්ට්ස් එකයි සිංගල් ලයින් කමෙන්ට් එකෙන් වෙන්නේ එක ලයින් එකකින් කමෙන්ට් එකක් දෙනවා මල්ටි ලයින් එකේ වෙන්නේ අපිට පියලි කීපයක් කමෙන්ට් එකක් විදිහට යොදා ගන්න පුළුවන් මම මෙතනට දෙනවා සිංගල් ලයින් කමෙන්ට් එකක් මුලින්ම සිංගල් ලයින් කමෙන්ට් එක දෙද්දී අපි දාන්නේ බෑක් ස්ලෑෂ් දෙකක් ඒ කියන්නේ මෙන්න මේ වගේව දෙකක් ඒක දාපුවම පොඩ්ඩ අඳුරු වෙනවා ඒක සාමාන්‍ය කෝඩ් එකෙන් ඒ විදිහටම වෙනවා අපි හැබැයි CPP විදිහට සේව් කරලා තියෙන්න ඕන සේව් කරලා නැත්නම් ඒක අඳුරු වෙන්නේ නැහැ අපි සාමාන්‍ය විදිහට පෙන්නන්නේ මම දෙනවා this is a single line comment මම මේක අයින් කරලා පෙන්නන්නම් මම ටයිප් කරපෙද මම මේක තමයි දුන්නේ
මේක දැන් අපි බිල්ඩ් කරොත් එරර් එකක් එන්නේ මොකද මේකේ මොකද ඔපරේටර් එකක් දීලා නැහැ මම ඒ නිසා මේක රන් වෙන්නේ නැති වෙන්න අපි සාමාන්‍ය කමෙන්ට් එකක් දුන්නාම මේක රන් වෙන්නේ නැහැ අපේ ප්‍රෝග්‍රෑම් එකේ අවුට්පුට් එකට ඒක යන්නේ නැහැ මම මේක කමෙන්ට් එකක් විදිහට වෙනස් කරලා මම මේක බිල්ඩ් ඇන් රන් දෙනවා එතකොට අපිට පෙන්වන්නේ hello world විතරයි ඒ වුණාට අපි source code එක බලුවොත් අපිට පේන්න තියෙනවා this is a single line comment කියලා source code එකේ තියෙන එක ඊළඟට තියෙනවා multi line comments multi line comment එකකින් කරන්නේ අපිට පුළුවන් ලයින් කීපයක් කමෙන්ට් එකක් විදිහට පාවිච්චි කරන්න. එතකොට අපිට පළවෙනි ලයින් එකේ this is a comment ඊළඟ රෝලේ මම ටයිප් කරනවා මෙතන කමෙන්ට් කැල් ලයින් කරන්න ඕන මම මල්ටි ලයින් දෙවෙනි රෝලේ තුන්වෙනි ලයිනේ ලයින් එකේ කමෙන්ට් කියලා දානවා දැන් මේක කමෙන්ට් එකක් ඒ වුණාට අපේ ප්‍රෝග්‍රෑම් එක දන්නේ නැහැ අපි බිල්ඩ් කරාට පස්සේ ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් වුණාට පස්සේ දන්නේ නැහැ මේ කමෙන්ට් එකක් කියලා මොකද මේක රන් කරොත් අපිට එන්නේ එරර් එකක් මෙතන මොකුත් ඔපරේෂන් එකක් නැහැ කියලා ඉතින් මම මේක දෙනවා මල්ටි ලයින් කමෙන්ට් එකක් විදියට ඒකටත් පාවිච්චි කරන්නේ බැක් ස්ලෑෂ් එකයි ස්ටාර් මාක් එකයි ඒක දුන්නාම ඔයාලා මතක තියාගන්න මේක ඕපන් මේකේ ඕපන් එක විතරයි තියෙන්නේ ඒකෙන් සිංගල් ලයින් එකක් අපි ආයෙ ක්ලෝස් කරන්නේ නැහැ ඒක හැබැයි මේකේ මල්ටි ලයින් එකේ ඕපන් කරොත් අනිවාර්යෙන් ක්ලෝස් කරන්න ඕන මොකද එයා කොතනින් ඉවර වෙන්නේ කියලා දන්නේ නැහැ ඒ නිසා අපි දෙනවා ආයෙත් ස්ටාර් එකයි බැක් ස්ලෑෂ් එකයි ඉවර වෙන තැනට දැන් මම මේක රන් කරොත් අපිට ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා කලින් වගේම hello world කියලා ඒ වුණාට මේ ඇතුලේ අපි දීපු එකක්වත් පෙන්වන්නේ නැහැ ඒ වුණාට අපි source code එක view කරලා බලුවොත් අපිට පේන්න තියෙනවා single line comment එකයි multi line comment එකයි දෙකක්ම අපි දීලා තියෙනවා ඊළඟට අපිට තියෙන්නේ අපි type කරගෙන යද්දී අපිට දැන් එක එක ඡේදයක් විතර අපි type කරන්න ගිහලා අපිට ඕන වෙනවා line එකේ space එකක් තියාගන්න. දැන් මම මෙතන hello world කියන එක මාපහු කොටියක් ගන්නම් ඊළඟ rule එකට. මම අලුත් එකක් ගන්නම් මේකේ. හරි මම මේකේ අපහු කොපියක් ගන්නවා C out එකේ තියෙන එකම ඒ කියන්නේ අපි character out එකේ තියෙන එකම මම මේක ගන්නවා මෙතනට ඊට පස්සේ මට ඕන එක line එකක් space තියාගන්න මේක අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන් මේක මම මුලින්ම කරන්න අපිට පුළුවන් මේ දුන්න විදිහටම C out එකේ මුකුත් නැතුව සාමාන්‍ය විදිහට C out කරලා endl කරාම අපිට empty line එකක් හම්බෙනවා C out end del ඊට පස්සේ එක මම sorry seven වක් කරවල නැණි end del එකෙන් අපි කරන්නේ එතකොට empty line එකක් ගන්න එක මේ දෙක මැද්දට තමයි මට empty line එකක් ඕන වෙන්නේ ඒ සමම C out less than mark එක දාලා ඊට පස්සේ endl එකක් දාලා semicolon දැම්මා මම දැන් මේක run කරනවා එතකොට අපිට එනවා මෙන්න මේ වගේ empty line එකක් තියෙනවා hello world එකම මැද්දෙන් අපිට empty line එකක් ඇවිල්ලා තියෙනවා ඊළඟට අපිට ඕන නම් පුළුවන් මේ c out එකේම endl නැතුව අපිට පුළුවන් backslash n එකක් දෙන්න මේක අර අපි ජාවලත් අපි යූස් කරන්නේ මේකමයි ඒ නිසා ඒක මත තියාගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ
හරි සෙමිකෝලන් ඇතුලේ තමයි දෙන්න ඕන බැක්ස්ලෑෂ් එන් එක. එතකොට අපිට ඒකත් ගන්න අපේ නිව් ලයින් එකක් විදියට තමයි ඒකත් ගන්න ඉන්ඩෙල් එක වෙනුවට මේකේ ස්ලෑෂ් එක අපි ස්ලෑෂ් කියලා කියන්නේ මෙන්න මේකට මම එක කමෙන්ට් එකක් දෙර ගන්න ස්ලෑෂ් එක අපි ගන්න මෙන්න මේක බැක්ස්ලෑෂ් එක කියලා ගන්න මෙන්න මේකට ඒ දෙකේ වෙනසක් තියෙනවා මොකද සමහර වෙලාවට අපි ස්ලෑෂ් එක දීලා හදන්න ආ හරි ලොකුන රන් කරොත් වැඩ කරන්නේ නැහැ ඒ නිසා බැක්ස්ලෑෂ් එක දෙන්න වෙනවා සමහර වෙලාවට එහෙම නැත්තම් ස්ලෑෂ් එක දෙන්න වෙනවා ඒ දෙකෙන් ගැලපෙන එකක් තමයි අපි දෙන්න ඕන හරි මේ තියෙන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක දැන් අපි මේකේ කොච්චර එන්ටර් කරලා තිබ්බත් නැත්නම් එන්ටර් කියලා තිබ්බත් අපිට මේකේ ඉන්නේ එක නිව් ලයින් එකක් විතරයි ඒ කියන්නේ එම්ටි ලයින් එකක් විතරයි මොකද මේක එන්ට් එකක් කියන එක ඇත්තටම පරිගණකයේ තේරුම් ගන්න නැහැ මොකද්ද එතන වෙන්නේ කියලා ඒ නිසා තමයි අපි බැක්ස්ලෑෂ් එන් එකක් දීලා නිව් ලයින් එකක් ඇඩ් කරලා තියන්නේ මේකට ඊළඟට අපිට තියෙන්නේ variables again මේ මෙතන දැනගල් දැනට කරපු ටික يعني මොල්ටිකම කරේ මොන හරි පැහැදිලි නැත්තනක් තියෙනවා නම් පොඩ්ඩක් මැසේජ් එකක් දානවා මම වතුර එකක් බීලා එන්න හරි ඊළඟට අපිට තියෙන්නේ ඉන්ඩීජ් එකක් ඇඩ් කරගන්න ඕන අපිට ඒ කියන්නේ අපි කැමත් තැනකට දැන් අපි හිතන්නකෝ ඡේදයක් ලියාගෙන යනවා කියලා කොහේ හරි අපි ඡේදයක් ලියාගෙන යද්දී අපිට ඕන වෙනවා ඒකේ තියෙනවා අංකයක් අපි හිතමු හැම තැනම තියෙනවා අද දිනේ කියලා 2021 ගේ 6/21 කියලා කියනවා ඒක තියෙන්නේ මෙන්න මේ විදිහට කියලා දස් මම අලුත් ෆයිල් එක කරගන්න මේ විදිහට ඒක තියෙන්නේ 2021 01.06 හරි මේ විදිහට තමයි තියෙන්නේ අපිට මේක ඕන වෙනවා ඡේදයක් තියනවා ඒ ඡේදේ හැම ඒ කියන්නේ සාමාන්‍ය අපි 2000 අද දවස ගැන ලියනවා කියලා හිතද්දි අපිට ඕන ඒකේ තෝරගත්ත තැන් වලට මේක ඇඩ් කරන්න කියලා අපිට එකම හැමතිස්සෙම ලියලා ඉද්දි එපා වෙනවා ඒ නිසා මේක දැන් වචන 8ක් තියනවා ඉතින් අපි ඒකට වෙනම විකල්පයක් ගන්නවා මොකද අපිට නිතරම ටයිප් කර කර ඉන්න වුණොත් එකම දෙයක් අපිට ඒකට වැඩිපුර වෙලාවක් යනවා ඒ නිසා ඒකට අපිට පුළුවන් මොකක් හරි දෙයකට ආදේශ කරන්න අපි ආදේශ කරගන්නවා මේක ඉලක්කමක් නිසා ඉන්ටිජර් ටයිප් එකෙන් තමයි යන්නේ මම int කියන එක යූස් කරනවා int ab මම
here කියන එක yr කියලා දෙන්න yr equal 2020 2021.6 කියන එක මම ඒක කියන්නේ මේක සමාන කරලා තියනවා මෙන්න මේ yr කියන කෝඩ් එකට ඒ කියන්නේ yr කියන variable එකට ඊළඟට මට ඕන මේ hello world එකෙන් පස්සේ මේක ටයිප් කරගන්න මම මේ ටික මකල් ගන්නම් දැනට මට ඕන hello world එකෙන් පස්සේ hello world එක ඇතුළම තියෙන ස්පේස් එක ඊට පස්සේ අපි ටයිප් කරගන්න ඕන මෙන්න මේ yr එකේ ඇතුළේ තියෙන ඒ කියන්නේ 2021.6 කියන එක මම මේ නිසා ඒක දෙනවා මෙන්න මේ less than mark දෙක ඇතුලේ yr කියලා. එතකොට ඒක ගන්නේ සම්පූර්ණයෙන්ම අර yr වල තියෙන කෝඩ් එක තමයි ආදේශ වෙන්නේ. මොකද මේක උඩුගම අදාළ අපි හදිසියේවත් මේක තිබ්බොත් උඩුගම අදාළ අපි රන් කරලා බලමු මුලින්ම. එතකොට එන්නේ yr කියන එකමයි. මොකද උඩුගම කියන්නේ මොකක් හරි එකක් උපුටාගෙන අපි කරන දෙයක්. ඒ නිසා අපිට එන්නේ hello world yr කියන එක. මම එහෙම නැතුව මේකේ උඩුගම නැතුව මම දෙනවා yr එක විතර. එතකොට මට එනවා output එක hello world 2021.6 කියලා. ඒ කියන්නේ අපිට ඕන output එක ඒ විදිහටම ලැබෙනවා. අපිට මේක එකකින් එකට අපිට පුළුවන් add කරගන්න. ඒ කියන්නේ අපිට yr කියන එකට එකක් තව integer එකක් තියෙනවා නම් ඒ integer එක තව එකක්. ඒ වගේ මේ integer කියන එකෙන් වෙන්නේ ඉලක්කම් වලට විතරයි අපි use කරන්නේ. ඒකත් කියන ඒ කියන්නේ slash underscore ඒ වගේ දේවල් නැති එකට integer එකක් කියලා අපි ගන්න දේවල් වලට විතරයි use කරන්න පුළුවන් මේ. ඊළඟට අපිට ඕන වෙනවා තනි ඉංග්‍රීසි අකුරක් add කරගන්න. මේ වගේම අර තැන් තැන් වලට අපිට ගොඩක් යෙදලා තියෙන තැනක් නා අපිට පුළුවන් ඒක අපිට ටයිප් කර කර ඉන්න අමාරු වෙන එක කැරක්ටර් එකක් වෙනුවට අපිට පුළුවන් ඒක ලබා දෙන්න. ඒකට කියන්නේ කැරක්ටර් කියන එකම කෙටි කරලා චා කියලා තමයි අපි කියන්නේ. මේ ඉන්ටිජර් වෙනුවට ඒක දෙන්න තියෙන චා කියලා CHAR එක මම චා වලින් දෙනවා කෝඩ් එක. ඊට පස්සේ මම x වෙනුවට දෙනවා x කියන එක සමාන කරනවා a වලට. ඊළඟට y කියන එක සමාන කරනවා b වලට සහ z කියන එක සමාන කරනවා c වලට. මේක අපි දුන්නට දැන් අපි රන් කරාට වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි මේක දීලා නැහැ කොහෙවත් x y z කියන මේකේ අපි assign කරපු variable ටික අපි කොහෙවත් දීලා නැහැ. මම මේ y කියන එකෙන් පස්සේ මට ඕන add කරගන්න ඊළඟ rule එක ඇවිල්ලා. ඒ කියන්නේ empty rule එකක් ඇවිල්ලා ඊට පස්සේ මේ x y z වල තියෙනවා print කරගන්න ඕන. මම දෙනවා c out. දැන් මම empty rule ගැන කලින් කිව්වා අපිට පුළුවන් ඕන නම් දෙන්න backslash එකයි n එකයි. එහෙමත් නැත්තම් අපිට පුළුවන් දෙන්න c out එක end එක විතරක්. sorry මේ විදිහට add කරගන්න අපිට md rule එක. ඊට පස්සේ මම c out කරනවා බහු x එකයි y එකයි සෙට් එක. ඊට පස්සේ අපිට පුළුවන් මේක එන්ඩල් කරන්න. ඒ රූල් එක ඉවරයි කියන්න එන්ඩල් දාන්න. මම මේක රන් කරලා පෙන්නන්නම්. මේ විදියට රන් වෙනවා. හදිසියේවත් අපිට ස්පේස් එකක් තියාගන්න ඕන නම් ඒකට අපිට පුළුවන් පාවිච්චි කරන්න මේ වගේම උඩුගම ඇතුලේ ස්පේස් එකක් තියෙන විදිය මම මේ වෙතන යූස් කරලා තියනවා වගේ. මේක සම්පූර්ණයෙන්ම අපි අයින් කරලා මෙන්න මේ විදියට තිබ්බොත් එතන ස්පේස් එකක් විදියට තමයි පේන්නේ. සී අවුට් එකේ ස්පේස් එකක් විදියට තමයි උඩට ගන්න මේක. මේ විදියට ස්පේස් එකක් විතරක් එනවා මුලට. අපි මේකේ දුන්නොත් ස්පේස් එකක් ඒකේ නැහැ ස්පේස් එක. මොකද
අපි ප්‍රෝග්‍රෑම් එකට දීලා නැහැ මොකද්ද මෙතන තියෙන්නේ කියලා ඒක ස්පේස් එකක් දුන්නට එයා දන්නේ නැහැ මොකද්ද මෙතන වෙන්නේ කියලා අපිට ඕන දේ ඇත්තටම අපිට කරගන්න බෑ අපි හරිය විදියට ඒක ප්‍රෝග්‍රෑම් එක ලිව්වේ නැත්තම් දැන් අපි කරේ චා කියන එක මම මේ දෙක අයින් කරන්න ඊළඟට අපිට සමහර වෙලාවට ඕන වෙනවා දශමයේ සංඛ්‍යා එහෙම තාර කලින් දුන්න අවුරුද්ද වගේම අපිට ඕන වෙනවා මේක මැද්දෙන් තිතක් තියලා සංඛ්‍යාවක් ලියා ගන්න. හැබැයි මේකේ හරි අපි දශමයේ සංඛ්‍යාවක් ලියද්ද සාමාන්‍යයෙන් දශමයේ සංඛ්‍යා දෙකකට වගේ තමයි අපි ගන්නෙ. ඒ නිසා අපි फ्लोट का तमाम यूज कर मेकेदी मम फ्लोट द्लोटना फेलो ए फ्लोट के अभी आप देना मोहकारी वेरियबल टाइम देना मम टाइम समान करना दिलावट विलाव दूमाय ममक समान कर लिखमा देना दमट ओण टाइम कील तीन हेमतन कटम मम्मी तन दहाय दागन टाइम कील तीन हेमतन कटम मे दहाये दहाय तीता बिंदु बिंदु अभी मेक दशम संख्या इंटीजिए दशम संख्या अब दशम संख्या फ्लोट टैप में यूज कर मट ओन टाइम की आदेश कर दशम बिंदु बिंदु मुकद मे बिंदु आगे मम्मी तुम्हें बिंदु इतकोटे ना बिट दहाय दशम बिंदु पहा अर का बिंदु बिंदु आगे एक कंप्यूटर के औटपुट औटपुट इंटीजा मेन अब मे इंटीजर मेन दौटपुट मोकारी वाक्य अद तरम को मे सीनियर्स तरम
ඊළඟට අපිට පුළුවන් අපිට ඕන නම් වාක්‍යයක් අතුලක් කරන්න ඒකටත් පාවිච්චි කරන්න string එක අපි string එක use කරනවා string එක දෙද්දි ඒක සාමාන්‍ය අනිත් ඒවාට වඩා වෙනස් ඒකත් output එකක් ගන්න පුළුවන් විදිහක් නිසා මේක string එක දුන්නාට පස්සේ කොළපාඩින්ම තමයි එන්නේ ඒක ප්‍රශ්නයක් නෑ string මට ඕන message එකක් දෙන්න මම මේක message එක දෙනවා एक उड़कमा हेलो एप्लाइड साइंस मेसेज दागण हेलो एप्लाइड साइंस स्ट्रिंग सामान्य चाय के एक इंग्लिश स्ट्रिंग वाक्योटेट दशम संख्या मम्मी मैसेज मम्मी का रन करो मटेन अरतीन विधि हेलो वर्ल्ड इट वॉज अपे इंटीजे चाय के अभी तू नुनाई तूनमें फ्लोटेनवा अपे स्ट्रिंग मेके अभी दुन भी दिएटमें मैसेज दुन हेलो अपने प्रश्न मेसेजरी නැහැ ඩබල් ෆ්ලෝට් දෙකම එක නැහැ ඩබල් එකෙන් කරන්නේ ෆ්ලෝට් එකේදී මෙතන දශම සංඛ්‍යා දෙක කරලා දීලා තියෙන්නේ අපි මෙතන දශම සංඛ්‍යා මම මේ වගේ දෙන්නම් මේ වගේ දීලා රන් කරොත් දශම සංඛ්‍යා වටේලා මෙතන පහ තියෙන එකට දශම සංඛ්‍යා හතරකට විතරයි මේක ලැබෙන්නේ මෙන්න මේ වගේ 0.546 මෙතන පහයි හතරයි පහ තියෙන එක හතෙන් මේ පැතර වටේලා 0.5 හතරයි 6 විදියට තමයි අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ අපි මෙතන තව දුන්නොත් සෝරි. ප්ලස් එකක් මේවක දුන්නොත් අපි ඒත් ලැබෙන්නේ අර උත්තරේම තමයි. ඒ කියන්නේ දශම සංඛ්‍යා ගාන 4කට සීමා කරලා තියෙනවා. මේ ෆ්ලෝට් එකේ මම හිතන්නේ 4යි කියන්නේ 2 4 6 බිට් බිට් අටක බිට් අටකින් විතරයි දුක දෙන්නේ මේක ඒ නිසා තමයි අපිට මේකේ හතරකට විතරක් ලැබෙන්නේ. ඒ කියන්නේ අපි මේ පැත්තේ තියෙන ඔක්කොම වටේලා මෙතන අපි අදිසියවත් පහට අඩු එකක් තිබ්බොත් දෙක වගේ තිබ්බොත් මෙතන එතකොට ලැබෙන්නේ 0.10.545 ඒ කියන්නේ අරක මෙහා පැත්තට ගන්නේ නැහැ. හැබැයි මේ ඩබල් එකකින් කරද්දි අපිට මීට වඩා දිගට ලැබෙනවා. डबल इंटीरियर डबल मांगे क्या ये दिया था
ලැබෙන්නේ එකම විතරයි. double දෙකින් ඔන්න මෙතන මේක වෙනස් කරමු. ඒකත් අර වගේම තමයි උනාට ඒක යූස් කරද්දි පොඩි වෙනසක් වෙනවා. සාමාන්‍යයෙන් අපි දශම සංඛ්‍යාව වලට දෙන්නේ ෆ්ලෝට් එක කියන්නේ දශම සංඛ්‍යා දෙකක් වගේ නා ෆ්ලෝට් එක දෙනවා හතරක් වගේ නා ඩබල් එක තමයි දෙන්නේ. ඒ විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. එන්ජල් මොකද්ද බලන්න. එන්ජල් एंजल मैसेज जब दाह में तो तुम डाला हुआ तो मैं डाला नहीं हूँ साइज़ ऑफ़ केला नहीं नहीं बो क्या हम गया हंड्रेड नहीं हुआ था एंजल के मैसेज जब नहीं नहीं तो හරි ඒ ටික තමයි අපිට මුල් ටිකේ තියෙන්නේ ඊළඟට අපිට තියෙනවා ඔපරේෂන් ටික හරි ඊළඟට අපිට තියෙන්නේ ඇඩිෂන් subtraction division multiplication float modulate එක එදිකට යන්න කලින් ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩ මෙසේජ් එකක් දාන්න WhatsApp හරි ගමන්න මෙසේජ් එකක් දාන්න මම අපව ෆෝන් දැක් කරලා එන්ජල් එක අපිට තියෙන එකක් නෙමෙයි බා. ඒ කියන්නේ මේ ලෝන් ඒවා ටික මම හිතන්නේ මේ ටික දැන් කරන්න දුවද මේක අපේ ඉන්සයි කිච්චර මවුලක් කින්නේ මම කියලා දෙන්නේ. ඇඩිෂන් එක ඇඩිෂන් කියන්නේ නම්බර් එකක් එකතු කරන එක. අපිට කරගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක කරාම. මම මුලින්ම इंटीजर देखा गाना नम वन के लिए कोई नम टू के लिए कोई मम इंटीजर देखा गाता नम वन नम टू के लो वाले टोन नम मेरे को वैन मली आने लगा ये क्या नम मेरे वीडियो टे नम वन इंटीजर नम टू के ला ये वीडियो लेने कर दर मिसा मोम दिन आग का मावा डाला नम वन नम टू के ने को देखा मैं इंटीजर वीडियो टे අපිට ඕන මුලින්ම එකතු කරන්න. ඒ කියන්නේ ඇඩිෂන් එක. මම පළවෙනි නම් දෙක එකතු කරනවා දෙවෙනි නම් එකත් එක්ක. ඒ වගේම මට ඕන පළවෙනි නම් එක නැහැ මම තාම සමාන කරලා දෙන්න තුන් සාමාන්‍ය විදිහට දෙන්න කෝඩ් එක. කෝඩ් එක බලා ගන්න විතරක් මම දෙන්නම් ඒක දැනට. මම ආපහු output එකට code එලියනවා cout ඊළඟට අපි කරන දේ මම මෙතනින් දානවා addition ඊළඟට මොන නම් දෙකද number නම් 1 එක එකතු කරනවා නම් 2 එකට
like somewhere like හරි මේ විදිහට තමයි සාමාන්‍ය අපි කෝඩ් එක ලියන්නේ ඇඩිෂන් එකට මුලින්ම අපි ඉන්ටිජර් එකක් ගත්තා නම් 1 නම් 2 කියලා අර විදිහටම තමයි ස්ට්‍රක්චර් එක අපි යූස් කරන්නේ මේකේ ඔයාලට ඕන නම් පුළුවන් මේකේ ing දාගන්න මේක දෙන්නේ නැහැ කියලා ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඊට පස්සේ අපි අවුට්පුට් එක ගන්නවා මෙතන මම උඩුගම ඇතුළේ තමයි දීලා තියෙන ඇඩිෂන් කියලා ඒතකොට ඇඩිෂන් කියන්නේ කවුට්පුට් එකට එනවා ඊට පස්සේ නම්බන් කියන එක නම්බන් කියන එක මෙතන ආදේශයක් විදියට තියෙන මොකද උඩුකම ඇතුළේ නෙමෙයි තියෙන්නේ මේ කළු පාටින් තමයි පෙන්වන්න දාම එතකොට මෙතන අපි නම්බන් වලට අගයක් දීලා තිබ්බනම් ඒක මෙතනට ආදේශ වෙනවා ඊට පස්සේ අපිට එනවා සමාන ලකුණ තියෙන උඩුකම ඇතුළේ එතකොට ඒක සාමාන්‍ය විදිහට print වෙනවා ඊළඟ num2 කියන එක අපි ඒකක් දීලා තියෙන උඩුකම ඇතුළේ නෙමෙයි එතකොට ආදේශ වීමක් තමයි වෙන්නේ ඒක ඊළඟට equal එක තියෙනවා equal එකත් මෙතනට ආදේශ වෙනවා ඊට පස්සේ තමයි ඔපරේෂන් එක සිද්ධ වෙන්නේ මොකද්ද මෙතන වෙන්නේ කියලා මෙතනදී අපිට කරන්න ඕන දේ අපි මෙතනින් දාලා තියනවා num1 එක රිට් කරනවා num2 එක කියලා මම මේක රන් කරොත් මට වෙන දෙයක් තමයි එන්නේ මොකද අපි දීලා තියෙන්නේ num1 කියන එක ඉන්ටිජර් එකක් num2 කියන එක ඉන්ටිජර් එකක් නිසා අපිට අවුට්පුට් එකක් එන්නේ නැහැ ඒවා ඉන්ටිජර් වලට යා හදාගෙන තියෙනවා ඒ වගේම අර අපි දුන්නේ වගේ ඇඩිෂන් එකයි ප්ලස් එකයි ඉක්වල් එකයි ඒ විදිහටම print වෙලා තියෙනවා අපි මෙතනට num1 num2 දැනට දෙන්නේ නැතුව කොහොම කරගෙන යන්න ඊළඟට අපිට මේ විදිහටම පුළුවන් subtraction එක දෙන්න මම මේකම copy කරගන්න subtraction එකේදී වෙන්නේ අඩු කිරීම एक अड़ना मे विधियान डिविशन एक बेदीम बेदीम बेदी स्लैश एक मतदान बेड स्लैश अभी सामान्य लिया दीपावच बेदी में लगना पत्न में मल्टीप्लिकेशन गुणकिरी मम्मी तंड एक्सा गुणकिरी मे मम्मी तन दागत्स गुणकिरी के अंदर दागें इलाती फ्लोट बेदी बेदीम दशम संख्या मॉड्यूल अरे अभीगण अड़ीम बेदीम वेडिरी दशम संख्या बेदीम अब गुला मुड़ी मैं नम वाणी नम वाण अब मेतन इमलिया अभी दिन लिया पुटी नम वाण सामान दहाट इट पे अभी हम तो ये सामान करने वाला पहाड़ मंदिर में फ्रॉम कर ये तो कौन है मतलब स्पेशल या कौन है ऐसा
ගොඩින්නේ නැත්තම් මොකද මේ ස්පේස් එක තියාගත්ත අර කැටලෙම මම රන් කරන්න ඕනේ අපිට ඇඩිෂන් එක එනවා 10යි 5යි 15යි කියලා මේකේ තියෙන විදිහටම ඒක එනවා කලින් කිව්වා වගේම එකතු කිරීමක් ඊට පස්සේ 10න් 5ක් අඩු කරලා බෙන්වෙනවා සබ්ස්ට්‍රැක්ෂන් එකේදී ඒක එතකොට 5යි කියලා උත්තර එනවා ඊට පස්සේ ඩිවිෂන් එකේදී අපි බෙදීම සාමාන්‍ය විදිහට කරන්නේ ඩිවිෂන් එකේදී බෙදුවාම අපිට 2යි කියලා උත්තර එනවා ඊළඟට මල්ටිප්ලිකේෂන් එකේදී 10යි 5න් වැඩි කරලා 50යි කියලා උත්තර එනවා ඊළඟට ෆ්ලෝට් එක තියෙනවා ෆ්ලෝට් එකේ මෙතන අගයක් ඇවිල්ලා නැහැ මොකද මේ මම දශම වෙන විදිහට නෙමෙයි මේක දීලා තියෙන්නේ මම මේක දශම වෙන විදිහට දීලා පෙන්නන්න ඊළඟට මොඩියුල් එකේදී අපි කරන්නේ ඉතුරු වෙන ගාන බලනවා ඒ කියන්නේ අපි 10යි 5න් බෙදපුවාම කීයක් ඉතුරුද කියලා 10යි 5න් බෙදපුවාම 2යි ඉතුරු නැහැ ඒ ඉන්න මෙතන 0යි කියලා අපිට උත්තර ඇවිල්ලා තියෙනවා මම මේක දැනට වෙනස් කරන්න 12 කියලා 12 5න් බෙදන විදිහට මම දෙන්නා හරි මේ තියෙන්නේ එක ෆ්ලෝට් එකේදී අපිට මෙතන ඇවිල්ලා තියෙන්නේ 2යි මේකේ ඉතුරු වෙන විදිහට ඇවිල්ලා තියෙනවා 12 5න් බෙදපුවාම මොඩියුල් එක විදිහට ගත්තාම 2ක් ඉතුරු වෙනවා කියලා මේකේ 2යි කියලා ඇවිල්ලා තියෙනවා අපිට मित्र अड़क्रीमोटे सह बेदीम මෙතන ෆ්ලෝට් එකට අපිට දෙන්න පුළුවන් දැන් ඕන්නම් නම්බර් එකට දශමගයක් මත දෙන්න පුළුවන් ඒකට මෙතන int දීලා තියෙන නිසා මම දශමගයක් ගත්තේ නෑ මෙතනට බලමු මේකත් වැඩ කරයිද කියලා ෆ්ලෝට් එකෙන් අපිට ඇවිල්ලා තියෙන දශමගයක් විදියට මොකද අපි කලින් දුන්නේ ෆ්ලෝට් එකක් නෙමෙයි අපි ඉන්ටිජර් එකක් දීලා තිබ්බේ ඒක බෙදින්නට අපේ දශම ගත්තේ නැහැ දැන් අපි බෙදලා තියෙනවා ෆ්ලෝට් එකේදී 12.6 5.2 කින් බෙදුවාම 2.4 2.3 0.8 කියලා අපිට උත්තර ලැබෙනවා තියෙනවා ඒ විදියට තමයි මෙතන ෆ්ලෝට් එක අපි යූස් කරගන්නේ ඒක අමතරව කිව්වා හරි ඊළඟට අපිට තියෙන්නේ ඒටි කවුලක් නැහැ නේද ඒකට කිරීම අඩු කිරීම බෙදීම ගුණ කිරීම ෆ්ලෝට් එකයි මොඩියුල් එක ඒක නිතර වෙන ගානයි දශම ගාන මෙසේජ් එක දැන් මොකක් කරවුලක් තියෙනවද මෙසේජ් එක අනිත් ඇයි ඩවුලක් නැහැ නේද මේක මේ දැනට කරපිටි මැක්ස් එක IT එක විතරයි ඉන්නේ ඉන්න අපේමයි ඉන්නේ ඔක්කොම කතා කරන්නේ
හරි අවුලක් නැලු මම එහෙනම් ඉතුරු ටික කරන්න අපි data input කරන එකට යන්නේ ඊළඟට මම මේ වෙන වෙනම ගත්තේ ආපහු ඔයාලට upload කරලා තියෙන තැනට ඕන ID බලන්න පුළුවන් ඊළඟට අපිට තියෙනවා input letters characters symbol සහ numbers අපිට input කරන්න වෙනවා මේ ලියන program එකට අපිට සිද්ධ වෙනවා අපි program එක ලියලා අපි මේ use කරන්නේ නැහැ නේ මොකද අපිට ඕන අංක නෙමෙයි දෙන්න ඕන then අපි බර මොකද්ද IBM වගේ දෙන කද්දක් තියෙන බය වෙන්නේ නැහැ මොකද දෙයක් තියෙනවනේ අර බරෙන් උස බෙදලා දුසෙන් බර බෙදලා මන්ද හොයාගන්නේ දැන් අපි ඒ වගේ එකක් කරද්දි මේ අපිට ප්‍රශ්නයක් එනවා දැන් අපේ බර නෙමේ තියෙන්නේ අපේ යාළුවගේ බර අපි ලියන ප්‍රෝග්‍රෑම් එකම තමයි උනාට එයාට යූස් කරන්න ඕන එතකොට අපිට සිද්ධ වෙනවා එයාටත් ඒ ඩේටා ටික ඉන්පුට් කරන්න දෙන්න මොකද එයාගේ ඩේටා නතුව අපිට වැඩක් වෙන්නේ නැහැ මේක ඉස්සරහට කරා කියලා හරි ඊළඟට දැන් අපි කරන්න යන්නේ මේවා ඉන්පුට් කරන්න ඩේටා ඉන්පුට් කරන්න අපිට පුළුවන් මේක get line එකෙන් ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් c in එකෙන් ලියන්නත් පුළුවන් මම මුලින්ම ලියන්නම් get line එකෙන් දැන් අපි io string කියන input output string එක විතරයි මේකට include කරලා තිබ්බේ. දැන් මම මේකට input කරගන්නවා include කරගන්නවා string කියන අපේ මොකද ඒ dictionary එක මම මේකත් add කරගන්නවා. මොකද සමහර වෙලාවට අපිට string වලින් එන සමහර දේවල් දෙන්න. ඒ නිසා මම ඒකත් දීලා තියා ගන්නවා. एक IO stream में क्या input output टल रही इतना ये तो उटे आखुना हरी input कर दी output कर दी इतना एक input बालन में string में क्या input कर लती है ना ना ये तो उटे अभी बोलूँगा string टी यूज करने ना अभी calling एक string यूज करा ये तो उटे अभी प्रश्न या कुम ने एक प्रश्न या कोई नित ने एम दाल दी बिना किया लम इतना टे include string के ने का दम मत ना तो प्रश्न या किन्ने उन्हाँ टे मम दिन अभी यूस इनपुट नाम वयस अड्रस रजिस्ट्रेशन नाम इतकोट मम दिन नाम वयस रजिस्ट्रेशन नाम सह एड्रेस नाम वयस रजिस्ट्रेशन नाम सह एड्रेस यूस यूस इनपुट करो ममेट अभी कलिंग करा डेटा टाइप इंटीजिया चाकिया फ्लोट दशम डबल दशम स्ट्रिंग अगेन वाक्य अभी इतकोट मेकि बलोन मेकत मम्मी मेकि बलोन मुलिम नाम नमक अन्नी नमेकोट स्कीवाक्योन स्ट्रिंग कक्ट चाय कक्सा स्ट्रिंग कक्ट नमक මේක දා ගන්න මුලින්ම string එකක් විදියට ඊළඟට තියෙනවා age එක දෙද්දි අපි දෙන්නේ මොකක්රි ඉලක්කමක් විදියට තනි ඉලක්කම මොකද age එකට වෙන විදියට දෙන්නේ අපි එතකොට අපි ඒක use කරනවා integer එකක් විදියට ඊළඟට තියෙන registration number එක ඒකත් අපිට මොනවා දෙන්න වෙයිද දන්නේ මොකද අපි රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ගත්තාම ඒක තියෙන්නේ string value එකකින් මොකද අපිට integer දෙන්නත් බෑ char දෙන්නත් බෑ float දශම සංඛ්‍යා නැහැ අපේ එකේ double උත් නැහැ
එතකොට අපිට ඒකත් string වලට දාන්න වෙන්නේ registration number එක ඊට පස්සේ address එක ඒකත් අර වගේම string එකක් විදියට යන්නේ ඒ නිසා මම ඒකත් මෙතනට දෙනවා එතකොට අපිට මේ විදියට තමා එන්නේ මම මේක string එක input කරලා එකම අදාළ ඉවර කරාට පස්සේ අපිට tick කමාවක් දෙන්න ඕන ඊට පස්සේ integer එකත් ඒ විදියට ඉවර වුණාට පස්සේ අපි දෙන්න ඕන tick කමාව අපි input කරාට පස්සේ මම මේ comment එක කියලා දා ගන්නවා ඊළඟට අපිට ඕන දැන් මේ දෙන ඒ කියන්නේ name කියන එක තියෙන තැනට අපිට ඕන user tick කරන් දෙන්න මොකක් හරි again registration number එක address එක edge එකට user ට තමයි input කරන් දෙන්නේ අපි ඒ නිසා අපි දෙනවා command එකක් cout enter name මම මේක handle දීලා ඉවර කරු ඊළඟට අපිට මේක මං කිව්ව ක්‍රම දෙකකට ලියන්න පුළුවන් c in එකෙන් සහ get line එකෙන් මම මුලින්ම get line එකෙන් කරන්නම් ඊට පස්සේ මේකටම ආපහු කරන්නම් c in එක get line එකෙන් කරන්නේ අලුත් rule එකක් ගන්න එක ඒ කියන්නේ අලුත් rule එකකින් පටන් අරන් අපිට ඕන දේ input කරන්න කියලා තමයි කියන්නේ වරහන් ඇතුලේ c in comma name ඊට පස්සේ tick comma මේ අපි මොන හරි data එකක් input කරද්දී හැම වෙලාවෙම මතක තියාගන්න අපි endl එකක් දාන්නේ data එක input කරන වෙලාවට කොයිම වෙලාවකවත් අපි data එකක් input කරද්දී endl එකක් දාලා code එක දාන්නේ නැහැ. ඒ කියන්නේ අකට endl එකක් එන්නේ නැහැ. ඊළඟට මම දෙනවා cout enter page එක දෙන්නම් මම දැන් अड्रस रजिस्ट्रेशन नंबर किसी प्रश्न बस बस फ्लोट फ्लोट दिना टाइम के ला फ्लोट एक कुछ दिन ना मम मम्मी के इंटरनेट बंद है ना मम्मी හරි අපි දැන් කමාන්ඩ් එක ලියාගත්තා මුලින්ම අපි name එක input කරන්න දෙනවා යාට sin name එකක් name එක තියෙන තැනට අපි දෙන name එක ඊළඟට age එක තියෙන තැනට age එක address එක තියෙන තැනට address එක ඊළඟට registration number එක තියෙන තැනට registration number එක ඊට පස්සේ time එක තියෙන තැනට
දැන් තියෙන ටයිම් එක ඉන්පුට් කරන්න ඕන. දැන් මම මේක රන් කරනවා. හරි එජ් එක ෆ්ලෝට් එක එජ් එක ඉන්ටිජර් එක හරි මම මේක උඩට බලන්න මුලින්ම මම පාවි ඉන්නවා මේ වගේ මේ දාන්න මම දැක්කා හරි මම දැනට මේ ටික අයින් කරනවා ෆ්ලෝට් එක ඒජ් එක ඒජ් එක අපි සාමාන්‍යයෙන් දෙන්නේ ඉන්ටිජර්කින් මේක ප්‍රශ්න වත් ගෙට් ලයින් එක හරි Vintage variant in the concept. Oh, hari, with an INT. It was here. Hari, I'm trying to make it. I'm trying to ගන්න හරි දැනට මම ඉන්ටිජ් එක අයින් කරනවා මේක සම්පූර්ණයෙන්ම ලිස්ටින් එක විතරක් තියනවා මම එතකොට අපිට මෙන්න මේ රූල් එක අයින් වෙනවා මම මේක රන් කරනවා නේම් එක මම දෙනවා මේ විදිහට ඇඩ්‍රස් එක මේ විදිහට දෙනවා රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දෙනවා මේ විදිහට ඊට පස්සේ අපිට ඒක ප්‍රින්ට් ප්‍රින්ට් වෙන්නේ නැහැ අපිට දුන්න ටික විතරයි එන්නේ අපි ඊට පස්සේ ආ හරි හේෂානිට කියන්නේ මේ එවන්නම් කියලා මේ හරි අපි දෙන එක විතරක් එයා ඉන්පුට් එක විදිහට ගන්නවා ඊට පස්සේ අපිට ඕන මේ දෙන එක එකින් එකට අවුට්පුට් කරන්න එතකොට අපි දෙන්නේ අර වගේම කලින් දුන්නා වගේම වේරියබල් එක දෙනවා cout එක දෙනවා ඊට පස්සේ අපි දෙනවා නේම් එක කොම් කරන්න කියලා endl එක දෙනවා ඊටඟට cout එකෙන් address එක අපි මේ විදිහට දීලා අපිට පුළුවන් අපි ආපහු රන් කරොත් මේක රන් කරොත් ඇඩ්‍රස් එක මම දෙනවා සාමාන්‍ය එක ඊට පස්සේ මම මේක දෙනවා 18 කියලා මම එන්ටර් කරොත් ඒටි ඔක්කොම print වෙනවා හැබැයි අපි new line එකක් අපි මුකුත් දාලා නැති නිසා අරක ළඟින්ම තමයි print වෙන්නේ ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට new line එකක් ඕන new line එකක් මෙතන add කරගන්න පුළුවන් c out එකෙන් මේ විදිහට අපිට පුළුවන් string තුනක් තියෙන්නේ දැනට ඒ විදිහට ඇඩ් කරගන්න අපිට ඕන දේවල්.
ඊළඟට තියෙන්නේ නම් increment එකනේ post quicks increment decrement ඒ ටික අද කරනවද මම පොත් චෙට් එකේ තියෙන සිද්ද එක හරි බාරි මේ increment decrement එකක් කරනවද නැත්නම් මේ ටික විතරක් දැනට කරලා අදට නවත්වනවද වැයයි කරේ सब मालंगी ना करूंगी ला आउलक में तब मंग करना है बैग टक तो पैक को गया ना तो डाउलक में तो दुल्हा वगैरह ना डाउलक में नहीं करती सामान्य एक उल्हा मार तब तेरा नहीं नत से क्या नहीं वो कुत्ते जानो ने उल्हा मार रखा है ना नहीं डाउलक ती हरि इंग्रीमेंट इक्विमेंट के दिए नहीं नहीं के दाना अदना इच्छर वेला रंग करने बेरी है मुझे अगर सामरी का कोई करने नहीं सा मंपुलु बंदर रंग बेहदली कर लगा रखनी है ना हरि मुलीब ना आप देना वा इन टीचे का मैं ऐड कर रहा हूँ ना इंटीजर का टेक्स किया ला मेरे को मम आगे कुछ दीला में तीनों में तंदर दाखिया ही किया ला आगे आ इड बात से मटर ओना आउटपुट टेक गन्ने एक्सल आगे में थोड़ा मार के ना आउटपुट टेक एक्सल आगे में सी आउट मम देना एक्स इक्वल निकले ना x सामान ने दिया ना कि नोटों का मानना तो निकाल देना x कि x वाले अट दिए ना आगे आदेश कर ले तंग देंगे ये ला एंड मिल गया बिना मम्मी देख मेरे रन करो मटे ना वा x सामान है दहेज के ला मम्मी तंग दिला दिया नोटों का मैं इतनी दिला दिया कि हम वे ना x लागे मित्र इंगा तंग दहेज के ला x plus one h ඊට පස්සේ මම ආයේ c out එකෙන් දෙනවා අර කලින් එක මතෙන්න දැන් c out එකේ මුලින් තිබ්බේ x සමානයි 10යි කියලා මෙතනට දීලා බලනවා මොකක්ද වෙන්නේ කියලා එතකොට එනවා x සමාන 11යි කියලා මොකද අපි එකක් එකතු කරලා තමයි ඊළඟ රූල් එක දීලා දෙන්නේ c out එක ඊට පස්සේ අපිට දැන් මේ increment decrement කරන නිසා අපිට මේක කියනවා පොඩි දෙයක් සාමාන්‍යයෙන් අපි දැන් අපි මොකක් හරි program එකක් ලියාගෙන යද්දී අපි අවුරුද්දක් හදාගත්ත කෙනෙක් දැන් අපි කියනවා මේ අවුරුද්ද add කරන්න ඊට පස්සේ අපිට ඕන අපේ license මොකක් හරි එකක් තියෙනවා license එකක් තියෙනවා ඒක අවුරුදු දෙකක් අවුරුද්දක් valid වෙනවා ඒ license එක දැන් අපේ mail එකක් තියෙනවා ඒ mail එක valid වෙනවා අවුරුද්දක් එතකොට අපිට පෙන්වන්න ඕන යාට මේක කොච්චර කාලයකට තව valid ද කියලා इंक्रीमेंट x double plus c දෙයක. ඒ කියන්නේ x වලට එකක් එකතු කරලා මෙන්න මේ ගත් එකම තමයි අපිට මෙතනත් හම්බෙන්නේ. දැන් මම මේක මම මේ රූල් එක මෙහෙම තියන්නම් ඒක අවුලක් නැති නිසා. මම මේක දුන්නා. මේකට කියන්නේ ඒ කියන්නේ පසු x වලට පස්සේ තමයි ආදේශ වෙන්නේ. ඒ නිසා මේකට කියනවා post fix කියලා. post fix. ඔපරේටර් කියලා කියන්නේ मम्मी का रन करो दें मम्मा सी आउट याद डाल मैंने मम्मी क्या बोल सी आउट याद डाला मैं एक्स लगे आपको देना आउटपुट कराने मम्मा रन करना इतना वोट एम्मी अभी दें मूली में दूँगा एक्स लगे दहाई गियर दूँगा एक प्रिंट करा एक एन आउट
එකක් ගත්ත c out වලින් x ලාගේ 10යි. ඊට පස්සේ x සමාන x + 1 කියලා දිනවා. ඒක x ලාගේ බලපුවහම x සමාන 11යි කියලා එනවා. ඊට පස්සේ ආපහු අපි x double plus whole squared increment operator එකක් දෙනවා. ඒක දුන්නාට පස්සේ මෙතන දැන් අපි ඇවිල්ලා ඇවිල්ලා මෙතන දෙද්දි x සමාන 11යි මෙතන දෙද්දි x සමානයි x සමාන x + 1 කියලා තමයි මේකත් අදහස වෙන්නේ. ඒ කියන්නේ මේක මෙතන තියන්නේ x සමාන x + 1 කියන ඔපරේටර් එකමයි. එතකොට ඒක මෙතන දෙද්දි 12ක් වෙලා තියෙනවා. අපි අවුට්පුට් එක ගත්තාම x සමාන 12යි කියලා. එකොළහට මැත්ස එකක් දාලා තියෙනවලු ලූප් එකත් අදම කරන්න බෑ කොහොම අපේ ආයිටි එකට නම් ඒක කරගෙන යන්න පුළුවන් මේ මැත්ස් එකට බං තියෙනවා සෑහෙන්න මේ ලොජිකල් පාර්ට් එකක් ඒ ටිකත් කරන්න වෙනවා ඒවත් නම් අපේ මොනිට් නෑ මේ එමුත් මම වෙනම දවසක් හරි දාලා එඩිට් කරලා දෙන්නම් මේ හරි ඒ විදිහට තමයි පෝස්ට් ෆික්ස් එක යන්නේ පෝස්ට් ෆික්ස් ඔපරේටර් එක ඊට පස්සේ දැන් අපි හරි මේක දැනට මෙහෙම තියන්නම් මම ඊළඟට තියෙනවා ප්‍රිෆික්ස් එක ඒ කියන්නේ පෙර එකතු කිරීම ඒකෙදි කරන්නේ මෙන්න මේ වගේ දෙයක් ධන ලකුණු දෙකක් එනවා ඉස්සරහට කියන්නේ අපි පිටිපස්සෙන් ගණන් යදන්නේ දැන් ඉන්නේ ඉස්සරහට ඒක එනවා ප්‍රිෆික්ස් එක ප්‍රිෆික්ස් ඔපරේටර් එක ඒකේ මේක අයින් කරනවා මේ රූල් එක මේක අපි දැනට කරේ දැන් යන්නේ ප්ලස් 2යි x 1යි ඒ කියන්නේ ප්‍රිෆික්ස් ඔපරේටර් එක මම මෙතන c out එකෙන් දෙනවා x එක දැන් කාට හරි කියන්න පුළුවන්ද මේකේ උත්තරේ කියලා කියලා කලින් කරලා තියෙනවනේ මොකක් කලින් කියලා දුන්න එදත් ඉරිය සයන් සෙට් එක කාට කියන්න පුළුවන්ද මේකේ උත්තරේ කියලා කියලා මම දැන් මෙතන මේ අන්තිමේට මෙන උත්තරේ කියලා කියලා එක්සල් මැසේජ් එක දාන්න බලන්න සෙජ් එක හයි ටික කියනවා 12යි කියලා 11යි ICT 40 කියනවා 11යි කියලා 90 මොනවාන් තිනේ නේද 12යි කියනවා දැන් දැන් ලහුලක් නැහැ මැත්ස් එකෙන් උත්තර එකක්වත් නැහැ සොප්මල් 12යි හරිනවා ICT 90යි 12යි කෝ මැත්ස් එකේ කවුරුත් නැහැ ගියාද කට්ටිය මැත්ස් එකේ නැහැ ඉන්නවා මෙතන වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් අපි මෙතනදී ගත්තේ x plus plus කියන එකේ දෙන්නේ x equal x plus 1 එක ඒ කියන්නේ මේක පස්සේ වෙන්නේ x සමාන x කියලා එකක් එනවා උඩට x සමානයි x ඊට පස්සේ එනවා x සමානයි x plus 1 කියලා ඒකට ඊට පස්සේ කියන්නේ ඊට පස්සේ තමයි අපි අවුට්පුට් එක කීයද කියලා බලන්නේ x සමාන x කියලා ගත්තා ඊට පස්සේ x සමාන x plus 1 එතකොට වෙන්නේ මෙතන 11 තිබ්බේ මෙතන දෙද්දි 12 වෙලා තියෙනවා ඊට පස්සේ අපි මෙතන දෙද්දි x සමානයි x plus 1 ඒක මුලින් වෙනවා ඊට පස්සේ අපි ආය ආදේශ කරනවා x සමානයි x වලට එතකොට අපිට එන්නේ මෙතන දෙද්දි අපේ 10 තිබ්බා මෙතන දෙද්දි 11 වුණා මෙතන දෙද්දි 12 වුණා ඊට පස්සේ මෙතන දෙද්දි 13 වෙලා තියෙනවා
ඒක තමයි අපි රන් කරාට පස්සේ x ලගේ 13ක් කියලා අපිට ආවේ මේ විදිහට ඒ ප්‍රෙෆික්ස් එක ඒක පස්සට යද්දි තමයි තව මේකේ අර සංකීර්ණ කොටසට එන්නේ එතකල් මේක මාරු වෙන්නේ නැහැ ඒකයි ප්‍රශ්නෙකට තියෙන්නේ මුල්ටිකේදී මේ විදිහටම තමයි ඉන්නේ අර තව ඉස්සරහට යන්නදී පොඩ්ඩක් අර මාරු වෙන සීන් එකක් තියෙනවා ඒක මම පැහැදිලි කරලම කියන්නම් මේ වෙලාවට ඒක මොනේයි කියලා දැනට මේක ඒ කියන්නේ මුලින් අපි අවුට්පුට් එක දීලා තියෙනවා මේකම මේකේ අපි දැන් C අවුට් එකේ ලියනවා නම් මේ කෝඩ් එක එතකොට මාරු වෙනවා මම මේක ඉස්සරහට කියන්න දැනට අපි මේක උඩින් දීලා තියෙනවා ඒ කියන්නේ මේක උනාට පස්සේ තමයි අපි C අවුට් එකට උත්තරයක් ආදේශ කරගන්නේ මේකත් උනාට පස්සේ තමයි C අවුට් එකට උත්තරයක් ආදේශ කරගන්නේ ඒකයි මේ මාරු වෙලා ඔයාලගේ උත්තර ඇවිල්ලා තිබ්බේ ඒ කියන්නේ ඔයාලා හිතුවෙත් මේක තියෙන්නේ මෙන්න මේ විදිහට කියලා මෙතන තියෙන්නේ පෝස්ට් ෆික්ස් එක ප්ලස් වලින් නම් මෙතන තියෙන්නේ මේ විදිහට නම් ඔයාලට උත්තරේ එන්න ඕන 13යි කියලා නෙමෙයි 14යි කියලා මොකද කලින් එකතු වෙලා තමයි එන්නේ මෙතනත් අපි අනිත් පැත්තට දීලා තිබ්බොත් මේක එතකොට එන්නේ 13යි කියලාමයි එතකොටත් එකක් එකතු වෙන්න නතුව තමයි යන්නේ මම ඒක පැහැදිලි කරන්නම් එතනට ආවහම දැනට අපි මේ විදිහට යන නිසා මේ දැන් මේ දුන්නේ වට මේ උත්තරේ තමයි එන්නේ දැනට හරි මම පොතේ තියෙන ගානක් මගන්න ඊළඟට මේකේ කොපියක් ගන්නවා මේ සමානයි 10යි පොතේ තියෙන එකක් අපේ ID के कटियर में कलम दिया रहती है ना का C समान है इधर है D E इट पर से फिटिक्स से कटती है ना वहाँ T इक्वल और फिर पर B किया था ये दिया थे सेम के तंत्र डी है ना तंत्र डी है तंत्र बी है ना तंत्र स्टेनो इक्वल सी प्लस प्लस सर आप मार्क सी ओ पे आकर ये अंदर सी अरे आगे के वहाँ आउटपुट टेक आ रखे ना पहले करना ना मुकाद्दे विलादी नहीं है ना හරි මුලින්ම අපිට තියෙනවා මේක අපි ඉන්ටිජර් හතරක් කරන් තියෙනවා b c d e කියලා b වලටයි c වලටයි අගේ 10 කියලා ආදේශ කරන් තියෙනවා ඊට පස්සේ d සමානයි plus d equal plus plus b ඒ කියන්නේ prefix increment එක. එතකොට මේකේ අපි ලියන්නේ අපිට මෙන්න මේ කොටස ගත්තොත් මම මේ ටික කොපියක් ගන්නවා एक समान वेनवा b equal මේක සමානයි කියන්නේ මෙන්න මේ කොටසම සමාන වෙනවා මෙන්න මෙතන මම දැන් ලියන ටිකට b plus 1 කියන එකට මෙන්න මේ ටික සමාන වෙනවා මෙන්න මේකට හරිද එතකොට මේක ප්ලස් එක තියෙන්නේ මුලින් ඒ කියන්නේ මුලින් එකතු වෙන්න ඕන ඊට පස්සේ තමයි ආදේශ වෙන්නේ d b වලට. ඒ කියන්නේ දැන් ඊළඟ රූල් එක අපිට එනවා d b කියන එක. ඒ කියන්නේ b වලට එකක් එකතු වුණාට පස්සේ තමයි සමාන වෙන්නේ
අපේ අගයට d වල තියන. අපි දැනට දන්නවා d වලට අගයක් නැහැ. b වල අගය දන්නවා 10යි. එතකොට මෙතනින් ආවට පස්සේ එකතු වෙනවා මේකට b වලට එකක් එකතු වෙනවා. එතකොට b සමානයි 11 වෙනවා. ඊට පස්සේ මෙතනින් d වලට අගයක් ආවහම ඒක 11 වෙනවා. ඒක තමයි අපිට d සමානයි 11යි කියලා මුලින්ම ඇවිල්ලා තියෙන්නේ මෙතන. d සමානයි 11යි කියලා අපිට ආවේ අන්න ඒ විදිහට. මම මේකේ මේවා කමෙන්ට් විදිහට දාගන්නම් දැනට. ඊට පස්සේ b සමානයි b. අපි දැනට b වල ගිය දන්නවා මෙතන මම මේකයි. b සමානයි b දන එක b 11යි. d වල d ඊට පස්සේ ආදේශ වුණාට පස්සේ තමයි මෙතන d වල උත්තර 11 වුනේ. ඊට පස්සේ d වල ගිය 11මයි. මේ දකා ලෝකිය ධර්මිකේ මම මේ මන් දැන් ආවේ මේ මැච් එකේ උන්ගෙන් පොඩක් අහවංගු PM එක කරන්න ඕනිද කියලාද? කට්ටි කමෙන් මැසේජ් එකක් දාන්න ප්‍රයිවට් දාන්න එපා. මේ එවරිවන්ට මැසේජ් එකක් දාන්න නැත්නම් තාරිම තාරි කමන්න මැසේජ් එකක් දාන්න. සොප්මල් දැන් මේකේ ඔය මැසේජ් සවිඳු සවිඳු නැහැ නේ බං සවිඳු නැහැ සවිඳු හිටියා නේද සවිඳු ඉන්නවා සවිඳු මොකද කරන්නේ දැන් තමයි බං කෝල් එක ඉවන් නෑ 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 මචං ඔබ නෙවෙයි ඉෂාන් එස් ඉෂාන් එස් ඉෂාන් අවුනිදි මේ අද මැත්ස් එක කරන්න ඕනද කියලා අහන්නවා. අද මැත්ස් එකේ මේ තව එකක් තියෙනවා. මටන් ගන්න ඕනේ කරනවා නැත්නම් අපරාධ වෙලා. ඕන්නේ ඕන්නේ අදට ඕන්නේ. හෙට උදේ කරන් හෙට උදේ ෆ්‍රී එකක් අල්ලන්න කරා. හරි එහෙනම් මේ හරි මුලින්ම මේක අහගෙන බලන්න. හරි එහෙනම් බං හරි මං ගියා. හරි. ඊට පස්සේ තමයි අපිට b එකට ආදේශ වෙනවා. b වල තියෙන උත්තරේ කියන්නේ b = 11යි. b වල equal එක ඊට පස්සේ අපි ආදේශ කර ගන්නවා b වලගේ 11යි කියලා. මේකේ අවුට්පුට් එක අපි ගත්තා. හරි මම මේ කමෙන්ට් කර ගන්නම් ආපහු. අර කලින් බාර කරා වගේ නම් හිමීට කරගන්න විදිහක් නැහැ. මොකද එදා අපි බෑ දෙකමාරක් තුනක් වගේ කරා මේ කොටස විතර. ඒ වගේ කරන්න බෑ. d එක යගේ 11යි කියලා ආවා. ඊට පස්සේ b එක යගේත් 11යි කියලා ආවා අපිට. ඊළඟට අපිට තියෙනවා c සමානයි අපිට මේක වෙනුවට අපිට දාන්න පුළුවන් ඕන නම් මෙන්න මේ මෙතන මම ලියාගත්ත කෝඩ් එක. ඒ කියන්නේ අපි මේක ප්‍රිෆික්ස් ඉන්ක්‍රිමන්ට් එකක් නිසා මේක කලින් වෙන්නේ කියලා අනිවාර්යෙන්ම මතක තියාගන්න. මොකද ඒක කලින් වෙලා තමයි මේකට සමාන වෙන්නේ. එතකොට මේක අපි මෙතන මම මේක කමෙන්ට් එකක් කරු. මේක අපි සම්පූර්ණ කෝඩ් වලින් ලියනවනම් මේක එන්නේ මෙන්න මේ විදිහට b equal b plus 1 ඊට පස්සේ b equal d equal b කියලා මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේක රන් කරොත් අපි අපිට එනවා කලින් ආපු උත්තරේම ඒ විදිහට වෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. මොකද අරගම අපි කෙටි කරලා ලියන එක තමයි d equal double plus b කියන එකෙන් වෙන්නේ. අර දැන් අපි දීලා තියෙන එකමයි b equal b plus 1 b equal b කියන එකම තමයි කෙටි කරලා දීලා තියෙන්නේ. මේ මේ ප්‍රිෆික්ස් ඉන්ක්‍රිමන්ට් එකේ තියෙන එක කලින් වුණා කියලා මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ d වලද b සමාන වෙන්න කලින් b equal b plus 1 වුණා කියලා ඒක මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්. මොකද එතනින් තමයි පැටලෙන්නේ මේක ප්‍රෝග්‍රෑම් එක. හරි ඊළඟට තියෙනවා c equal c plus plus. ඒ කියන්නේ ෆෝස් ප්‍රිෆික්ස් ඉන්ක්‍රිමන්ට් එක. මේකදී වෙන්නේ මුලින්ම c වලට e සමාන වෙනවා. ඒ කියන්නේ c අපේ දැන් දන්නවා c වල අගය තියෙනවා c වල අගය 10යි c වලට සමාන වෙනවා e e සමානයි c. ඒක සමාන වුණාට පස්සේ ඊට පස්සේ තමයි එකතු කරන්නේ c වලට අගය c සමානයි c දන 1 කියලා. මොකද ෆෝස් ප්‍රිෆික්ස් ඉන්ක්‍රිමන්ට් එක මේක සමාන වුණාට පස්සේ එකතු කරනවා මේකට. ඊළඟට
ඊට මම දැන් මේක කමෙන්ට් එකක් කරොත් අර කෙමෙන උත්තර ටික බලා ගන්න පුළුවන් මේකෙත් එනවා කියලා අපිට ආවේ E වලට 10 කියලා ආවා ඊට පස්සේ C වලට 11 කියලා ආවා උත්තර කලින් එකේ මේකෙත් ඒ විදිහටම එනවා මොකද අර තියෙන ෂෝට් එකම තමයි ෂෝට් කරපු එකම තමයි මම මේ දිගට දාලා තියෙන්නේ E වලගේ C වලට සමාන කරා ඒ කියන්නේ කලින් තිබ්බ නිසා මෙන්න මේ කෝඩ් එක C සමානයි E සමානයි C ඩබල් ප්ලස් ඒ කියන්නේ E සමානයි C සමානයි C ධන 1 කියන එක තමයි E වලට සමාන වෙලා තියෙන්නේ හැබැයි ඒක පස්සේ වෙන්නේ අපි මුලින්ම C සමානයි E කියලා අරගෙන ඊට පස්සේ තමයි C සමානයි C ධන 1 කියලා මෙතනට ගත්තේ මම මේ දෙක කමෙන්ට් කරනවා එතකොට අපිට එනවා උත්තරේ E වලට අපි දන්නවා ගේ තියෙන්නේ E වලගේ C වලට සමාන කරා මුලින්ම එතකොට උත්තරය ආවා අපිට C වලගේ 10 නිසා E වල 10යි කියලා ඊට පස්සේ C වලට C ධන 1 කියලා ආදේශ වුණා එතකොට C වල තිබ්බේ 10 නිසා 1ක් කරගුණාම C වලට 11යි කියලා හරි ඒ ටිකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඒ ෆෝස් ෆික්ස් ඕන නම් ඔයාලට මේ පස්සේ වෙලාවක් තියෙන වෙලාවක හරි ගමන් නැහැ මීටින් එකක් දාගන්න කියන්නේ එතකොට මම මීටින් එකක් දාලා කියලා දෙන්නම් ඒ ටික මේ ප්‍රශ්නයක් තියෙන අයට නැත්තම් අවුලක් නැත්තම් මම ඉතින් ටිකක් කරන්නම් හොස්ටින්ග් ඉන්ක්‍රිමන්ට් එකයි මොටරක් ඉන්ක්‍රිමන්ට් එකයි ඊළඟට තියෙන ටික හැක්කම තේරුම් ගන්න බෑ මේක මේ ඔය ටික තේරුම් නැත්තම් उत्तर
හරි උත්තර නම් ඇවිල්ලා තියෙනවා දෙකයි ආවේ මේ තරින මේ මැක්ස් එකේ මැක්ස් එකේ උත්තර දාන්නේ නැහැ නේ කතා කරන්නේ නැත්නම් උත්තර දාන්නේ නැහැ ඩයිඩි එකකින් හිටියට කමන්නේ නැහැ දාහන් උත්තර ටික ඕකේ මොක කිසිම උඩක් නැහැ බ නිදිත් දන්නේ නැහැ අද මැක්ස් එකේ ඊළඟ නැහැ කිව්වට පස්සේ කට්ටිය නිදිත් දන්නේ නැහැ अनुरेश दें मांदा है हरि का मम्मी रंग रंगना उत्तर इतने में न मेरी विधि है दाब उत्तर वाला की दाब कोई बार ना हाथ कोई बाहर दे गया वाई समान है दहाई है डब्ल्यू समान है कुलहाई सेट समान है कुलहाई एक समान है कुलहाई इधर से दोलहाई दोलहाई के लेवल लगी है नहीं मम्मी के कॉपियां करना उत्तर उत्तर दहाय दिए दहाय दिए
ඊට පස්සේ ඒ 11 කියන එක ඒ කියන්නේ x වලගේ 11යි ඊට පස්සේ ඉසෙඩ්වලට සමාන වෙනවා x වලගේ එතකොට x වල තියෙන 11යි නම් ඉසෙඩ්වලටත් 11 වෙනවා එතකොට ඉසෙඩ්වලගේ 11යි කියලා මෙතන print වෙනවා මොකද මෙතන තියෙද්දි ඉසෙඩ්වලට ඒ වගේ මාදේශ වෙලා තියෙනවා x එකතු වුනේ කලින් නිසා මෙතන 11ක් වෙනවා ඊට පස්සේ x වලගේ 11යි කියලා අපහු වෙනවා x ලාගේ මොකද ඒකත් කලින් ඉඳලා ඇදිලා තියෙන නිසා ඒ විදිහටම මේකටත් 11යි කියලා එනවා ඊළඟට මෙන්න මෙතනට ආවට පස්සේ එනවා c out ඊට පස්සේ prefix increment එක double plus w කියන එක ඒකෙදි වෙන්නේ w equal w plus 1 ඊළඟට w equal w මෙන්න මේක තමයි වෙන්නේ මේ රූල් එක නම් ඕනේ නැහැ මේක අර සාමාන්‍ය මේ වගේ තැනකට තමයි යූස් කරන්නේ මේක ඕනේ නැහැ මේ විදිහට තමයි මේක වෙන්නේ හැබැයි කලින් වෙන්නේ ඒ නිසා ඒ කියන්නේ මෙතන තියෙන එක මුලින් උනාට පස්සේ මේක ඇත්තටම මේකත් දා ගන්න ඕන හොඳයි මම ඒක දාලා තියන්න w සමානයි w ඊට පස්සේ තමයි මෙතන තියෙන w equal w එකට සමාන වෙනවා මෙන්න මේක එතකොට එකෙන් අවුට් කර ගන්නවා w වලගේ අපි දැනට දන්නවා 11යි එතකොට ඒක 12ක් කියලා print වෙනවා මෙතන දෙන්නේ අපිට අගේ තියෙනවා මෙතන 12යි කියලා ඒක මෙතනින් print වෙනවා මම මේ comment එක කරනවා 12යි කියලා ඊළඟට මෙතනට එනවා මෙතන තියෙනවා postfix increment එක මේ postfix increment එකේදී අපිට පස් එකතු වෙන්නේ ඒ කියන්නේ w වලගේ පස්සේ තමයි එකතු වෙන්නේ මුලින්ම w = w කියලා වෙලා ඊට පස්සේ තමයි w = w කියලා දාලා ඊට පස්සේ තමයි w = w + 1 කියලා එන්නේ අපි දන්නවා දැන් මෙතන w මෙතන මේක ඇතුළේම යන නිසා මේකේ මෙතනම තමයි වෙන්නේ හැමදේම ඒකට c out එකක් තියෙන්නේ මෙතන ඒ නිසා w වල w සමාන වුණා මම මේකයි කිව්ව කලින් මේ රූල් එක දැම්මේ නැතුන ප්‍රශ්නයක් නෑ කියලා. අපි දන්නවා මේකෙන් වෙන්නේ w වල දැන් තියෙන අගය තමයි 11. එතකොට මෙතන දෙද්දි 11 ගන්න එක කියන්නේ 12යි w වල අගය 12ක් කියලා print කරනවා. මේ විදිහට තමයි එතනදී ඒක වෙනස් වෙන්නේ. ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද පොස්ට් පිස් එකේ තියෙන මැසේජ් එකක් හරි දාන්න WhatsApp හරි කමන්න මැසේජ් එකක් දාලා අහන්න මේ ප්‍රශ්න තියෙනවා දාදා ඕකේ දාදා කියන්න කියන්න සෝසෝ මේ බා මේ එතන අන්තිම එකේ එතර 12 කියලා ආවේ බං ඊට කලින් අපි ඉන්ක්‍රිමන්ට් කරානේ 12 කියලා ඒ වැලියු එක හින්දා නේද නෙමේද මෙතනද මෙන්න මේ ඔය ඔතන 12 ඕක හින්දා නෙමේද මෙන්න මෙතනගේ ඔව් ඔව් මේක පස්සේ වෙන්නේ දැන් බං ඔතනින් අපි c out එකක් දාලා w ගේ වැලියු එක print කරොත් අපිට ඊළඟට එන්නේ 13 නෙමෙයිද දැන් මෙතන එකේ print කරොත් ඒ කියන්නේ දැන් මේකට පස්සේ ආයේ print කරොත් c out එකක් දාලා එතකොට 13 නේද 13 කියලා මොකද මේක පස්සේ එකතු වෙන්නේ මේක කලින් සමාන වෙලා ඊට පස්සේ තමයි එකතු වෙන්නේ මෙතන දැන් අපි මෙතන ගත් එකම තමයි අපහු මෙතනට මෙන්නේ දැන් ඔතන දැන් එතකොට ඔතන 12 කියලා ආවේ අර ඊට උඩම එකේ 12 කියලා අපි ඉන්ක්‍රිමන්ට් කරගත් එකනේ නේ ඔව් මෙන්න මෙතනින් මෙතනින් මෙන්න මේ මෙතන මේ මේක තියලා මෙන්න මේකට ගැලපෙන එක මෙන්න මේකේ 12ක් ඇවිල්ලා තියෙන්නේ මේ හරි බා ඒකමනේ අතන මේ මේවල තියෙන ඒකම තමයි මෙතන තින්නේ ඒ කියන්නේ මුලින් සමාන වෙලා ඊට පස්සේ තමයි මේකක් එකතු කරගන්නේ ඊට පස්සේ අපි දෙන එකට අර එකතු වෙච්ච එකත් එක්ක තමයි යන්නේ ඊළඟ පාර දුන්නොත් තව එල දැන් අපි මෙතනට ආපහු postfix increment එකක් දුන්නා මෙතන print වෙන්නේ 13 කියලා ඊට පස්සේ ආයේ අපි සාමාන්‍යයෙන් print එකක් දුන්නා
මෙන්න මේ විදිහට දුන්නොත් අපිට එනවා මෙන්න මෙතන තියෙන C out එකෙන් 12 කියන එක ගත්තා ඒකම මෙතනට ගත්තා ඒකේ W සමානයි W අන්තිමේටම වෙන්නේ ඒ නිසා 12මයි උත්තරේ මෙතනට එද්දි ඒ W එකමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ එතකොට ඒකේ උත්තරේ නම් 12යි කියලා එනවා මේ තියෙන W එකේ උත්තරේ නම් මෙතනට 12 කියලා එනවා ඊට පස්සේ අපි ආයේ force fix increment එකක් දුන්නා ඒ එතන තියෙන 12ට එකක් එකතු වෙනවා ඒක 13යි කියලා එනවා අපි normal විදිහට ආයේ W එක print කරොත් මොකද මේක පස්සේ වෙනවා මෙතන මෙතනදී සමාන වුණාම ඒ කියන්නේ මෙතනදී මෙතනදී මුලින්ම 12 වෙලා ඒ කියන්නේ මෙතනින් output එක අපිට යන්නේ මෙන්න මේ output මෙතනින් තමයි output එක ඉන්නේ අපිට මොකද මුලින් එකක් එකතු වෙලා ඊට පස්සේ තමයි 12ට සමාන වෙලා තියෙන්නේ මෙතන සමානයි 12යි ඊට පස්සේ මෙතනට එද්දි මෙන්න මේ උඩ එකේ තිබ්බ මෙතන තිබ්බ 12 එහෙමම මෙතනට නම් තියනවා W සමානයි W equal 12යි මොකද මේ එකතු කිරීම වෙන්නේ පස්සේ ඒ හින්දා එකක් එකතු වෙන්නේ නැහැ අපිට ඊළඟකට ගියාට පස්සේ අපිට එකතු වෙනවා W ඒකේ තියෙන force fix එකක් ඒ කියන්නේ W equal W කියන එක තමයි print කරගන්නේ ඊට පස්සේ W equal W plus 1 එතකොට මෙතනට එනවා 13යි කියලා ඊළඟට මෙතනට ගියාට පස්සේ මෙතනට ගියාට පස්සේ එන්නේ මෙතන තිබ්බ W එකේ උත්තරේ මොකද මේක සමාන වෙලා මේක out කරලා ඒක එතකොට මෙතනින් out වෙන්නේ 13යි කියලා එතකොට මෙතන දෙද්දි එකක් එකතු වුණාම මෙතන 14ක් වෙනවා මෙතන දෙද්දි W එකේ සම්පූර්ණගේ 14ක් විදියට තමයි සස හරි නේද ඒක හරි බං එල ඊළඟට කියනවා ඒ වගේ මෙච්චර අපිට ගන්නලා තියෙන්නේ ඩිෆරෙන්ෂල් ටිකක් තියෙනවා හරි කන ඩික්‍රිමන්ට් ඔපරේටර්ස් ටික තියෙනවා මම එකක් මේකම ගන්නවා හරි මෙතන තියෙන ඩික්‍රිමන්ට් ටික මම මේක හදාගත්තා කලින් තිබ්බකම දාලා මම ඉන්ටිජර් එකක් දීලා තියෙනවා x සමානයි 10යි කියලා ඉන්ටිජර් එකක් ඊට පස්සේ මම ඒක අවුට්පුට් කරනවා x equal x කියලා එතකොට උත්තරේන්නේ x වලගේමයි 10යි ඊට පස්සේ x සමානයි x ඍණ 1 මේකේ වෙන්නේ x වලින් එකක් අඩු කරනවා එතකොට 9යි එතකොට x වලට ආදේශ වෙනවා 9 කියන උත්තරේ එතකොට මෙන්න මෙතන දෙනවා x සමානයි 9යි කියලා හරි මේ තියෙන එක මුලින්ම x වලගේ 10යි ඒක මෙතනින් print වෙනවා ඊට පස්සේ x වලගේ 9යි ඒක මෙතනින් එනවා ඊතර දෙකේ තියෙන එක කියනවා මම ඊළඟට x x minus double minus තියෙනවා ඒකේ වෙන්නේ x සමානයි x ඍණ 1 මේක මුලින්ම x වලගේ සමාන වෙලා ඉන්නවා x සමානයි x වලට මේක සාමාන්‍ය අර ඉංග්‍රීසි අකුරු කීපයක් තියෙනවා නම් තේරුම් ගන්න ලේසි එකම තියෙද්දි පොඩ්ඩක් පැටලෙනවා වගේ තියෙනවා x සමාන x වෙලා ඒ කියන්නේ x වල තියෙනගේ x වෙලා ඊට පස්සේ x සමාන x ඍණ 1 වෙලා තියෙනවා අර කලින් වගේම තමයි ෆෝස් ෆික්ස් එකයි ප්‍රෙමිස් එකයි ප්ලස් එක ගියා වගේම තමයි මයිනස් එකක් යන්නේ x ඍණ 1 දුන්නාට පස්සේ මෙතන අපිට x වලගේක් තියෙනවා 10යි කියලා මෙතන දෙද්දි 9 වෙලා තියෙනවා මෙතන දෙද්දි එකක් ආය අඩු වෙනවා මොකද x ඩබල් මයිනස් එකෙන් එකක් අඩු වුණාට පස්සේ මෙතන 8ක් වෙනවා 8ක් වුණාට පස්සේ
ඒක තමයි මෙතන print කරලා තිබ්බේ කලින් එකේ. ඊට පස්සේ මෙතනට එද්දී මුලින් තමයි අඩු වෙන්නේ ඊට පස්සේ සමාන වෙනවා. මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද අර කලින් කිව්වා වගේ ඒ කියන්නේ පස්සේ තමයි cout එක යන්නේ cout එක ඇතුලේ යද්දි තමයි ගොඩක් ලොකු ප්‍රශ්නයක් આવොත් එන්නේ. ඒ නිසා මේ පිටින් යන ඒ වගේ එච්චරම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මුලින්ම x සමානයි x වෙන එක වෙනවා. ඊට පස්සේ x සමානයි x වෙනවා. එතකොට x සමාන x වෙන එක වෙලා තමයි x සමාන x එන්නේ. මේක අර අර වගේ තැනකට තමයි අපි කලින් කරා වගේ මෙන්න මේ වගේ තැනකට තමයි අපිට ඒක ගොඩක් දුරට එන්නේ. අපි අන්තිමට කරමු මෙන්න මේ වගේ තැනකට තමයි ඒක ගොඩක්ම අපිට වැදගත් වෙන්නේ. මේකෙත් දැනට එන්නේ සාමාන්‍ය විදිහට. ඒ කියන්නේ එකක් අඩු වෙවි කියලා අපිට අඩු වෙවීම තමයි උත්තරේ එන්නේ. 10 9 8 7 කියලා අපිට උත්තර දෙක ඇවිල්ලා තියෙනවා. මම මේකෙම තව එකක් ගන්නවා. හරි මෙන්න මේකට උත්තරේ පොඩ්ඩක් දාන්න බා. හරිනේ. හරි මේකට උත්තරේ පොඩ්ඩක් දාන්න බා. මේ නිදිදම නැත්තම් හදනවද මේ ठीके दवा दी रहा हूँ ओ बाहर नमी नमी है ओ अरे यार ये गर्दुना डा उलट नहीं है नहीं नहीं नमी की रगे गाने दाहे नमी 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 अटार्ट ओके अरे ये स्पीड दवा दी रहा हूँ कट्टे मैच से क्या दवा दी रहा මම රන් කරන්නම් මේක. හරි මෙන්න මේක තමයි උත්තරේ මම හිතන්නේ ඔක්කොම හරි දාපු එකේ. මම උත්තරේ කොපි කරනවා. හරි මේක දිවිලා තියෙන්නේ
මුලින්ම y සමානයි y double minus තියෙනවා. ඒ කියන්නේ post fix decrement එක. මුලින්ම y සමානයි w එකට සමාන වෙනවා. y සමානයි w. ඊට පස්සේ w සමානයි w ඍණ 1. ඒක මුලින්ම වෙන්නේ y සමානයි w වෙනවා. ඊට පස්සේ w සමානයි w ඍණ 1. මේ විදිහටම තමයි මේක දුන්නත් ඔයාලට ඒ උත්තරේම එනවා. එතකොට මෙතන y වලට අගයක් දීලා තියෙනවා. y වල අගය අපිට මෙතනින් දීලා නැහැ. අපිට කියනවා මෙතන y සමානයි w වෙනවා මුලින්ම. y සමානයි w කියන්නේ 10යි. ඒක තමයි මේ ඇවිල්ලා තියෙන y සමානයි 10යි කියලා උත්තරේ. ඊට පස්සේ අපිට තියෙනවා w w සමානයි w ඍණ 1. එතකොට අපිට ගන්නවා w වලගේ 10 තියෙන්නේ w වලින් එකක් අඩු වුණාම 9යි. ඒක තමයි අපිට මෙතන උත්තරේ විදිහට ඇවිල්ලා තියෙන 9යි කියලා. දෙවෙනි එක නොමෙයි කියලා. ඊට පස්සේ තියෙනවා z සමානයි double minus x. අපිට එතන තියෙන්නේ මුලින්ම කරන්නේ අඩු කරන එක. x සමානයි x ඍණ 1. ඒක අඩු කරාට පස්සේ තමයි සමාන කරන්නේ x සමානයි z කියලා. මේක සමාන කරනවා. ඒ කියන්නේ මුලින්ම x වලින් එකක් අඩු කරනවා. x ලාගේ තියෙනවා 10යි කියලා. එකක් අඩු කරාට පස්සේ 9යි. අපි ඒක සමාන කරනවා z වලට. z වල එතකොට අගේ එන්නේ 9යි කියලා. ඒක තමයි උත්තරය ඇවිල්ලා තියෙන z සමානයි 9යි කියලා. ඊළඟට x ලාගේ මෙතනින් ආවේ 9යි. ඒක එහෙම වෙනවා මෙතන දෙද්දී 9යි කියලා. ඊළඟට මෙතන දෙද්දී w වලගේ අපිට මෙතනින් ආවා w සමානයි 9යි කියලා. ඒ යගේම මෙතන දෙනවා අපෝ. මෙතන ආවට පස්සේ මෙන්න මේක අතේ තියෙන එක බලනවා. මුලින් තියෙන්නේ ඍණ ලකුණු දෙක මුලින් තියෙන්නේ. ඒ කියන්නේ මුලින් අඩු වෙලා ඉන්න ඕන. මේකේ සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහටයි කෝඩ් එක අපි හරියට ලියද්දි ලියාගන්නේ. මුලින් අඩු වෙන එක නම් අපි මෙතන ලියනවා w සමානයි w ඍණ 1. මෙතනින් ලියාගෙන ඊට පස්සේ තමයි මේකෙන් පහළ ලියාගන්නේ w සමාන w කියලා. එතකොට අපි දන්නවා මුලින් අඩු වෙලා ඊට පස්සේ තමයි සමාන වෙන්නේ. එතකොට මෙතන තියෙන උත්තරේ තමයි මෙන්න මේකට ගන්න. මුලින් අඩු වෙනවා ඊට පස්සේ සමාන වෙනවා. එතකොට තමයි අපිට උත්තරේ ලැබෙන්නේ. අපිට එතකොට අපි දන්නවා w වලගේ 9යි. මෙතන 9 තියෙන්නේ w වලට 9 එකක් අඩුනහම 8යි. මෙතනට ආවම w සමානයි w නිසා 8යි කියලා මෙතනට උත්තරේ එනවා. එතකොට මෙතන තෙන්නේ 8යි කියයි. ඊට පස්සේ මෙතනට එනවා w වලගේ අත් මෙතනින් බැලුවා 8යි තියෙන්නේ. මෙතනට එද්දී පස්සේ තමයි ෆෝස්ට් ඉන්ක්‍රිමන්ට් එකක් වෙන්නේ, මේ ඩික්‍රිමන්ට් එකක් වෙන්නේ. ඒක පස්සේ වෙන නිසා මුලින් සමාන කරලා ඉන්න ඕන w සමානයි w කියලා. ඊට පස්සේ ෆෝස්ට් ඉන්ක්‍රිමන්ට් එක වෙන්නේ මේකෙන් පස්සේ. ඒ නිසා අපි දාගන්න මෙතන w සමානයි w +1 කියලා. මෙන්න මේ -1 කියලා. එතකොට මෙතන තියෙන්නේ 8යි කියලා. ඒක සමාන වෙනවා මුලින්ම. එතකොට w සමානයි w කියන්නේ 8මයි උත්තරේ. මෙතනින් ඒක see out කරනවා. මොකද මේක පස්සේ තියෙන්නේ. පස්සේ තියෙන නිසා මෙතන තියෙන එක නෙමෙයි උත්තරේ දෙන්නේ. උඩින් තියෙන එක තමයි අපිට එන්නේ උත්තරේ විදියට. මුලින් සමාන වෙලා ඊට පස්සේ තමයි අඩු වෙන්නේ. එතකොට මෙතනින් එන්නේ උත්තරෙත් ආපහු 8යි කියලා. හරිද? ඒක කරපු ටික තේරුණාද? නැත්නම් ආපහු කියන්න වේවි. කරපු ටිකේ අවුලක් තියෙනවද දැනට? ප්‍රිෆික්ස් එකයි පොස්ට් ෆික්ස් එකයි දෙකේ ප්ලස් එකේ මයිනස් එකේ දෙකේ.
අවුලක් නැත්තම් අද නවත්තුම් මොකද මේ ඊළඟට තියෙන ගණන් ටික මම ඒ ගණන් ටික ටයිප් කරලා එවන්න දාලා තියන්න මොකද හෙට කරන්න බැරි වෙහෙට සාංගිකයක් ඇති නම් යාම ඇත්ත මම මතකන්නේ මේක ටයිම් ටේබල් එකක් තිබ්බයි ඔහෙට සාංගිකයක් තියෙනවා අනිද්දා මට හිස් එකක් ඇන්ටියක් තිබ්බත් කොහොම කරනවා එහෙම නැත්නම් අය සෙන්සුරාද කරතම සෙන්සුරාද නම් ටිකක් වැඩිපුර වෙලා කරනවා මම දැනට මේ කරපු ටිකේ ප්‍රශ්නයක් නැත්නම් ඔව්ලක් නැතුව ඇති කියලා හිතනවා මම